ප්‍රසූති සඳහා රෝහලට යන ඔබ මේ දේවල් සූදානම් කරගත්තාද? ළඟදී දරුවෝ උපතකට සූදානම් වෙන ඔබට මෙන්න මේ වීඩියෝව බොහොම වැදගත් වේවි. ඒ නිසා මේක අවසානයේ වෙනකම් බලන්නත් අමතක කරන්න එපා. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ දරු ප්‍රසූතියකට රෝහල් ගත වෙන්න ඉන්න අම්මා කෙනෙක් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලයි. ඔයාලා දන්න කියන ගැබෙනියක් ඉන්නවනම් මේ කියන දේවල් එයාලා එක්කත් බෙදා හදාගන්න අමතක කරන්න එපා. දරුවෙක් උපදිනවා කියන්නේ දවසින් දෙකෙන් වෙන සුළු දෙයක් නෙමේ. ඉතින් දරුවා ලැබෙන්න ලං වෙද්දී කිරි කැටියට වගේම අම්මට ඕන කරන දේවලුත් කල් වේලා ඇතිව සූදානම් කරගන්න එක හරිම වැදගත්. ඔබ මතක තියාගන්නම ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ විදිහට උවමනා දේවල් ලෑස්ති කරගන්නකොට තමන්ගේ අතමිටේ සල්ලි තියෙන විදිහට සූදානම් කරගන්න. අම්මා කෙනෙක් දරුවෙක්ව ලැබෙන්න ඉස්පිරිතාලිකට ගියාම අඩුම ඉතින් දවස් දෙකක් තුනක්වත් ඉන්න වෙනවනේ. ඒ හින්දා බෙඩ් ජැකට්, චීත්ත හතරේ ගානෙවත් ඕනේ වෙනවා. ගැබිනි අම්මට කෑම බීම කන බොන එකට පිඟානක්, කෝප්පයක්, හැන්දක් අරගෙන යන්නත් අමතක කරන්න එපා. ගර්භණී ඔබ ඉස්පිරිතාලෙට යන්න බෑග් එක ලෑස්ති කරනකොට අනිවාර්යයෙන්ම දත් බුරුසුවක්, දත් බෙහෙත්, සබන් කැටයක් දාගන්න. ඔබට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි සනීපාරක්ෂක තුවා, ඉනේ රඳවා ගන්නට ඕන කරන රෙදිපටි කිහිපයකුත් ලෑස්ති කරගන්න. රබර් සෙරෙප්පු ජෝඩුවක්, කොණ්ඩේ බැඳගන්න පටියක් එහෙමත් ඔයාගේ බෑග් එකට දාගන්න. පොඩි උණු වතුර බෝතලයක්, වතුර බෝතලයක් අර ඔබ ලෑස්ති කරන බෑගයට දාගන්න ඕනේ. ගැබිනි අම්මා කෙනෙක් වෙන ඔයාට ඔයා කැමති රසට තේ ටිකක් හදාගෙන බොන්න සීනි, තේකොළ, කිරිපිටි දාපු පොඩි භාජන ටිකකුත් මතක ඇතුව ඔයාගේ බෑග් එකට දාගන්න. ගැබිනි අම්මාගේ උප්පැන්න සහතිකය වගේම ජාතික හැඳුනුම් පතත් මේ බඩු අතරට දාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. අම්මාට වගේම දරුවාට ඕන දේවලුත් රෝහල් ගත වෙන්න කලින් ගැබිනි ඔබ සූදානම් කරගන්න ඕනේ. ඔබේ පුංචි පැටියාට බෙඩ්ෂීට්, නැප්කින්, දුසිම ගානෙවත් අරන් යන්න. ඒ වගේම දරුවාව ඔතන්න රෙදි අරන් යන්නත් අමතක කරන්න එපා. දරු පැටියාගේ සැප පහසුවට රබර් ෂීට් එකකුත් ලෑස්ති කරගන්න ඕන වෙනවා. දරුවාට තුවායක්, පනාවක්, තොප්පියක් වගේම මේස් ජෝඩුවකුත් මතක ඇතිව ගැබිනි අම්මා කෙනෙක් වෙන ඔබේ බෑගයට දාගන්න. අපි කලින් කියපු බඩුවලින් ලේබර් රූම් එකට අරන් යන්න ඕන දේවල් වෙනම දාගන්න ගැබිනි ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. බෙඩ් ජැකට්, චීත්ත, දරුවාට ඇඳුම්, නැප්කින්, ඉනට පටි වගේම දරුවාව ඔතන්න ඕන කරන රෙද්දක් වගේ දේවල් මේ ලේබර් රූම් එකට අරන් යන බෑග් එකේ තියෙන්නම ඕනේ. අපි මේ දැන් කියන්න යන දේවල් ගැන නම් වර්තමානයේ ඉන්න අම්මලාගේ වැඩි දැනුමක් නැහැ. අන්න ඒ හින්දම මේ කියන්න යන දේවල් ගොඩක් අවධානයෙන් අහගෙන ඉන්න. ඉස්සර වගේ නෙමේ, ගොඩක් ගැබිනි අම්මලා තමන්ට වගේම පුංචි දරු පැටියාට ඕන කරන හැම දෙයක්ම ගන්නේ වෙළඳ පොලේ තියෙන සාප්පුවකින්. අන්න ඒ දේවල් රෝහලට අරන් යද්දී හොඳට හෝදලා අවුවිදාලා වේලලා ගන්න අමතක කරන්න එපා. ගැබිනි ඔබ රෝහලට ගෙන යන ඇඳුම්, ලේබර් රූම් එකට අරන් යන්න ඕනේ ඇඳුම් වෙන වෙනම ලෑස්ති කරගන්නවා නම් ඒක ගොඩක් පහසු වේවි. අනිවාර්යයෙන්ම ගැබිනි අම්මා කෙනෙක් වෙන ඔබ ඔබේ දරුවාව ලැබෙන්න තියෙන දවසට එක දවසක්වත් කලින් රෝහල් ගත වෙන්න. එතකොට ඔයාට ප්‍රසූතියට කලින්ම ලෑස්ති වෙන්න පුළුවන්.